ජනතාවට ඡන්ද ඕනේ. දැනටම දෙකක් හංගලානේ තියෙන්නේ. අනිත් එක කවුද මගේ අදහස මොලේ තියෙන දේශපාලන පක්ෂයක්. ඡන්ද විසීම කල් දාලා නැත්තම් මැතිවරණ නීති වෙනස් කරන්න ගිහිල්ලා පරාද වෙන්නේ. 77 ඡන්ද කල් දාලා 75 තියෙන දේ 77 අරගෙන නැති බංගස්ථාන වෙන්නම් පරාද වුණා. බහුමන්ත්‍රී ආසනත් එක්ක 8ක්ද කොහෙ තමයි දිනුවේ. ඊට පස්සේ 83 තියෙන පාර්ලිමේන්තුවේ තියෙන 89 කල් දාලා ඡන්ද එපැයි කියලපු නිසා තරුණයෝ කැලේට ගිහිල්ලා මහ විශාල විනාශයක් වුණා. ඒ වගේම 81 ඉතාම නරක ඡන්දයක් කියලා යාපනයේ අරගලයට ඉන්ධන සැපයුවා. 89 ඒ ඡන්දේ කල් දාපු එකෙන් ඒ තිබිච්ච පක්ෂෙක් අනිවාර්යෙන් දිනනවා කියලා හිතාගෙන හදාපු සමානුපාතය යටතේ පරාද වෙන්න වුණා 93 ඡන්දෙදී. ඊළඟට තුන්වරක් ඉල්ලන්න ඕනේ කියලා නීති වෙනස් කරන්න ගිහිල්ලා කිසි කලක පරාද නොවේ කියලා හිතන ජනාධිපතිවරයා පරාද වුණා. ඒක නිසා ඡන්ද කල් දැමීම හෝ කාලය දීර්ඝ කර ගැනීම පනත් වෙනස් කළා පාර්ලිමේන්තුවේ බලයෙන් හරි වෙට්ටු දාලා නැත්තම් නීති පෙන්නලා කරන එක කිසි කලක ලෝන් රන් එකේ පරාදයි. අපේ රට හොඳට තියෙන ඕනනම් ඡන්ද තියෙන්න ඕන. සමහර කෙනා ඡන්ද මොකටද වියදම් කරන්නේ මොකටද? ඉතින් එහෙමනම් රජසුමෙපත් කළා රජුරුවන් ගලමයි තියාගෙන ඉන්න පුළුවන්. ඒ කවුරුත් ඕනේ. දේශපාලනය කියන එක බේරගන්න නම් ජනතාව දේශපාලනය පිළිබඳව දැනුවත් වෙන්න ඕන. ඡන්දේ අපේ අයිතිය එකම බලේ ඒකනේ. කොහොමද ඡන්දේ පාක්ෂිකයෝ දානවා? ප්‍රශ්නේ තියෙන්නේ 2000ට යන්තම් පෙර සහ 2000න් පස්සේ කවදාවත් ඡන්දන දාපු ලක්ෂ 10ක් ලක්ෂ 12ක් විතර 2000 ඉඳලා 2006 දක්වා ඉපදුණු පිරිසක් ඉන්නවා ඡන්ද දාන්න. ඒ වගේම 98 99 අයත් ඉන්නවා. අන්න ඒ ජෙනරේෂන්. ඒ කියන්නේ අවුරුදු 26යි 18යි අතර වගේ අවුරුදු 8ක විතර අය ඡන්දේ සම්බන්ධයෙන් ඉච්චර උනන්දුවක් නැහැ. අඩුම ගානේ විශ්වවිද්‍යාලවලවත් මේ දැන් ඔය ටයිට් ප්‍රෝග්‍රෑම් නිසා දැනුවත් කිරීම අපිට කරගන්න ටිකක් අමාරු වෙලා තියෙනවා. දැන් අපේ ගමේවත් තාම දේශපාලන උද්‍යෝගයමත් ගමක් නේ අම්බලන්ගොඩ. දේශපාලන වටපිටාවක් තවම සාකච්ඡා පොකට් මීටින් පටන් අරගෙන නැහැ. අපි දැනුවත් කිරීම කරනවා.